ඒ වගේම අපි දන්නවා අද 70%ක් පමණ අපේ රටේ තවමත් ජීවත් වෙන්නේ ග්‍රාමීයව. අපි ග්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කළා තිබෙනවා. අපි එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ යටතේ විශාල සංවර්ධනයක් සිදු කළා. නමුත් ඒ සංවර්ධනය අතර මඟ ඇන හිටියා. අපි නැවතත් ඒ සංවර්ධනය ඉදිරියට ගෙන ගිහිල්ලා විශේෂයෙන්ම ග්‍රාමීය පාරවල් සංවර්ධනය කිරීම, ග්‍රාමීය සෞඛ්‍ය වෙනුවෙන් ග්‍රාමීය රෝහල්වල පහසුතා වැඩි කිරීම, ග්‍රාමීය පාසල්වල තත්ත්වය ඉහළ නැංවීම, ඒ වගේම මම දන්නවා සුඟක් පළාත්වල පානීය ජලය, පිරිසුදු පානීය ජලය ප්‍රශ්න තිබෙනවා. අපි ග්‍රාමීය ඒ ජල ව්‍යාපෘති ඇති කිරීම, ඒ වගේම වාරි මාර්ග කඩාවැටුණු වැව් ප්‍රතිසංස්කරණය කිරීම, මේ මෙවැනි ග්‍රාමීය සංවර්ධනය සඳහා අපි ප්‍රමුඛත්වයක් දීලා තිබෙනවා අපේ වැඩසටහනේ. ඒ වගේම තමුන්නාන්සලා දන්නව බොහෝ පළාත්වල මේ පළාත්වල අලි මිනිස් ගැටුම තිබෙනවා. එදා අපි අලි වැටවල් නඩත්තු කර සිවිල් ආරක්ෂක බලකාය විශේෂයෙන්ම අද ඒක සිද්ධ වෙන්නේ නැහැ. අපි ඒකට ක්‍රමවත් වැඩපිළිවෙලක් ඉදිරිපත් කරනවා. ඒ වගේම අපි අධ්‍යාපනය වෙනුවෙන් විශේෂයෙන්ම අපි තරුණ තරුණියන්ගේ අසහනය නැති කරන්නට අද ඔවුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් නොලැබුණු නිසා ද විශාල රැකියාවන් නැතුව විශාල අසහනයකට පත් වෙලා තිබෙනවා. අපි දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව මේ සඳහා සැලසුම් ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් මත කේ පන්තියේ ඉඳලා 12 දක්වා නිපුණත්වයක් ලබා ගන්නට, වෘත්තීය දැනුමක් ලබා ගන්න දෙන්නට විවිධ ශාස්ත්‍රවල අපි පැහැදිලි අධ්‍යාපන සැලැස්මක්, ගුණාත්මක අධ්‍යාපන සැලැස්මක් ඉදිරිපත් කරනවා. ඒ වගේම කෙටි කාලීනව විදන්නවා උසස් පෙළ සමත් වෙලා ශිෂ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්න බැරුව. වසරකට ලක්ෂ දෙකක් පමණ සමත් වෙනවා. නමුත් 30,000කට පමණයි විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා ගන්නට පුළුවන් වෙන්නේ. මේක හොඳ තත්ත්වයක් නෙවෙයි. අපි ඒන අවුරුද්දේ ඉඳලා උසස් පෙළ සමත් වෙන සෑම ශිෂ්‍යයෙකුටම විශ්වවිද්‍යාලයක් ලබා දෙනවයි කියන එක අපි සාතික වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල ධාරිතාව වැඩි කළා, අලුත් විශ්වවිද්‍යාල හදලා ආචාර්ය මණ්ඩල වැඩි කරනවා පමණක් නෙවෙයි, විශේෂයෙන්ම කලාංශයෙන් ඉගෙන ගන්න ළමයි වෙනුවෙන් විදන්නවා එයා උපාධි අරගෙන එයාට රැකියා නැහැ. නමුත් එයාට අපි තොරතුරු තාක්ෂණය, කම්පියුටර් තාක්ෂණය වැනි විෂයන් පාඨමාලාවට ඇතුළත් කළා, ගුණාත්මක අධ්‍යාපනයක් ඔවුන්ට ලබා දෙන්නට කටයුතු කරනවා. අපි දන්නවා අද ආසියානු රටවල් ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා තා විශාල සංවර්ධනයක් ලබලා තියෙනවා තාක්ෂණය අතින්. මේක හොඳ අවස්ථාවක්. අපේ රටේ බුද්ධිමත් තරුණ තරුණයන් ඉන්නවා. හොඳ අවස්ථාවක් ඔවුන් අපි මේ තාක්ෂණ අංශයෙන් අපි ආර්ථිකය දියුණු කරන්නට අපි ඒ සමාගම් සමග සාකච්ඡා කරලා තිබෙනවා. අද ඇත්ත වශයෙන්ම උපාධියක් අවශ්‍ය වෙන්නේ නැහැ මේ ආර්ථික මේ අංශයෙන් තොරතුරු තාක්ෂණය අතින් හොඳ රැකියාවක් ගන්න පුහුණු වෙන්නට. මාස 6ක් අවුරුද්දක් වැනි කෙටි කාලයක් තුලදී අපිට පුළුවන් කලාංශයෙන් ඉගෙනගෙන ඉන්න ළමයින්ට පවා පුහුණු කරන්න හොඳ රැකියාවක්, හොඳ වේතනයක් ලැබෙන රැකියාවක් මේ අංශයෙන් ගන්න. අපි දැනට අපි මේ සමාගම් ඩොලර් බිලියනක පමණ
විදේශ විනිමයක් ගෙනෙනවා. නමුත් ඒ අය කියන්නේ මේක ඩොලර් බිලියන 3ක් හෝ 5ක් දක්වා වැඩි කරන්නට පුළුවන්. නමුත් අපට ලක්ෂ 3ක පමණ ශ්‍රම බලකායක් පුහුණු කරන්නට අවශ්‍යයි. මෙන්න මේකට තමයි රජය මැදිහත් වෙලා වෙන්නට ඕනේ. අපි මෙන්න මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරාම අපි තරුණ තරුණියන් සියලු දෙනෙකුටම අපිට පුළුවන් වෙනවා රැකියාවන් සපයන්න. එපමණක් පමණක් නෙවෙයි අද ශේෂ්ත්‍ර ගණනාවක් තිබෙනවා. රජයක් කරන්නට ඕනේ ආර්ථිකට අවශ්‍ය රැකියාවන් මොනවද ඒවා තෝරගෙන අන්න ඒවාට තරුණ තරුණියන් පුහුණු කරන්නට ඒවට අධ්‍යාපනයක් දෙන්න. අද හෙදියන් ලෝකේ විශාල ඉල්ලුමක් තිබෙන ඔහෙදියන් වෙනුවේ. නමුත් අපි ඒ අයට අවශ්‍ය ඒ අවුරුදු ඒ උපාධි අපි ලබා දෙන්නේ නැහැ. මොත් අපේ අනිවාර්යෙන්ම ඒ හෙදි පුහුණු පාසල් උපාධි ලබා දෙන ආයතන බවට පත් කරන්නට ඕනි. ඒ වගේම අපි ඉංග්‍රීසි සහ ගණිතය මේ සෑම ගමකටම ඉගෙන එන්නට ඕනි. ඒට අවශ්‍ය ගුරුවරුන් අපි පුහුණු කරන්නට අවශ්‍යයි. මේ තමයි මේවා අපි විශේෂයෙන්ම අපි අද පිටරට විශාල ඉල්ලුමක් තිබෙනවා විවිධ වෘත්තයන් අසින්. මෙන්න මේවා හඳුනගෙන ඒ භාෂාවන් නිගන්නලා මෙන්න මේවා පුරවන්නට අපි ක්‍රියාත්මක කරන්නට ඕනේ. නිසා අපි පැහැදිලි සැලැස්මුම් ඉදිරිපත් කළා තිබෙනවා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. අපි මේවා ප්‍රායෝගික දේවල් අනිවාර්යෙන්ම අපි මේවා ක්‍රියාත්මක කරනවා. තමුන්නාන්සල මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි ශාල විශ්වාසයක් තිබු ජනතාවක්. එතුමා මේ රට නිදහස් කරගත්තා. එතුමා මේ රට සංවර්ධනය කළා. තමුන්නාන්සල මා කෙරෙහි විශ්වාසය තියන්න එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මට බාර දුන් වගකීම් මම සියල්ලක්ම සාර්ථකව ඉටු කරපු කෙනෙක්. එවාගේ තමුන්නාන්සලා මට බාර දෙන මේ වගකීම මම සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවායි කියන සාතිකය දෙනවා. එනිසා තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉටු කරන්න මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක් සහ අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට නැවතත් ලබා දෙනවයි කියන පොරොන්දුව දෙමින් මේ කැකිරාව ගොවි ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවායි පතනමින් තමුන්නාන්සලාට සුබ රාත්‍රියක් ආර්ථනය කරනවා. ස්තුති. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.